ලීනා ද සිල්වා මහත්මියගේ අද ඇතිවන විශේෂ උපන්දිනයට මගෙන් සුබ පැතුම්. ඒ මහත්මියට චිරාත් කාලයක් තව තවත් හොඳින් නිරෝගීව සතුටින් ජීවත් වෙන්න ලැබේවා කියලා මගේ ප්‍රාර්ථනයයි. මට මතකයි මම පාසල් යන කාලයේදී ඒ මහත්මියගේ ඡායා රූප එකතු කරා. ඒ මහත්මිය මගේ ප්‍රියතම නිලියක් වෙලා හිටියා. ඉන්පසු පසු කාලයක මට ලැබුණා ඒ මහත්මියගේ සමග රඟපාන්න. ඒ වගේම ඒ කුඩා දියණියක දියණියගේ ඒ මහත්මියගේ මට රඟපාන්න ලැබුණා මගේ දියණිය හැටියට. මං ඒ ගැනත් හුඟාරක් සතුටු වුණා. ඉතින් මං ඇත්තටම සුබ ප්‍රාර්ථනා කරනවා ඒ මහත්මියට. අද ඉතාමත් සතුටු සන්තෝෂදායක දවසක් වේවා. ඒ වගේම ජීවිතේ ඉදිරියට සන්තෝෂෙන් නිරෝගීව ගෙනියන්න ලැබේවා කියලා මගේ ප්‍රාර්ථනයයි. ආදරණීය ලීනක්කා, අද වගේ පන්දිනේනේ අපිට අමතක නැහැ. මතක තියෙනවා අපි හම්බුණ හැටිත් මතක තියෙනවා, ලංකාවේදී කැනඩාවේදී. ඉතින් මගේ උපරිම ආදරබර සුපැතුම් ඔයාට පුද කරන්නේ මම අද මේ කතා කරන්නේ. ඉතින් නිදුක් නිරෝගී වාසනාවන්ත සතුටින් ජීවත් වෙන උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු අපි හැම දෙනාම. ඉතින් අපි දන්නවනේ දැන් අපි ධර්මවල ලැබිලා මුණුපුරව මුණුපිරියන්ගේ ආදරය සංග්‍රහය ලැබමින් ජීවත් වෙන කාලේ ඉත සතුටින් ජීවත් වෙන තුන එච්චරයි අපිට ඕනේ. ඒකින්ද ඒ සතුට මට වගේම ඔයාටත් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඇත්තටම හරිම ආසයි මේ වගේ වෙලාවක වටසුපත ලැබීම ගැන. අපි හම්බෙමු ඉතින් ලංකාවේදී අපි රූපකත කෙනෙකුට ගිහිල්ලා ඒ කියන්නේ ෂූටින් ගිහිල්ලා හම්බෙච්ච හැටි කතා කරපු දේවල් යහළු වෙලි ගිහිල්ලා මතකද අපි හැම දෙනාම එකම කාමරේ ඉඳලා අපි කොයිතරම් විහිළු තහළු කරාද නේද? ඉතින් ඒකත් ඔයා මතක් කරනවා ආදරෙන් සුපතන්න කියලා මට කිව්වා. මේ නිදුක් නිරෝගී සුවය ලබන්න කියලා කිව්වා. ඉතින් ලෝකෙට අපි ආයෙත් හම්බෙමු සුපතු. ලීනාකේ, ඔයාට සුබ උපන්දිනයක් මේ ප්‍රාර්ථනා කරන්නේ මම සුමනා අමරසිංහ. අනේ රෝයි හිටියනම් කැනඩාවටම හරි ඇවිල්ලා ඔයාව ඔයාට විශ් කරනවා. මතකයි නේද අපි හම්බුණා එක පාරක් කැනඩාවේදී. කොහොමටත් ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරන්නේ රෝහිත් වෙනුවෙන්. රෝහි මායි ඔයාට සුබ පැතුවා කියලා ඔයාට මතක තියාගන්න දීනක්කා. ඔයාට මං හරි ආදරේ. මම සුමනා අමරසිංහ. හලෝ ලීනාකි, this is Angie if you can't recognize me after many 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 years. I'm so joyful to be able to wish you on your very special birthday on the 30th. So you'll be listening to this on the 30th. So let me sing the happy birthday song all the way from Sri Lanka on behalf of Shimi, Kaushi, Pune and their respective families, all those who are surviving from Gamini's family. Happy birthday. May you have a long, healthy, blessed life, and may the new year in your life be really specially joyous. We miss you here in Sri Lanka, but we are very happy. I am very happy that you are with your children, because that is the best thing to do in the evening of your life. I would love to do that too. Unfortunately, I'm stuck here. So, Leenaki, this is for you. I know everybody will be singing there for you, but this is my special happy birthday. Happy birthday to you. Happy birthday to you. Happy birthday, darling Leenaki. Happy birthday to you.
May you always, always, always be blessed because you are very special in my life. And thank you for all the love you gave me when I first came into the industry. I shall always remember that. I'm grateful. God bless you, Aki. අද දවසේ උපන්දිනය සමරන ආදරණීය අම්මට සුභම සුභ උපන්දිනයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිරෝගී සුවය දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා අම්මට. Happy birthday dear Lina aunty. මම හිතනවා අපෙන් ගොඩක් දුරක හිටියත් ඔබතුමියගෙන් පසු පරපුරක් නියෝජනය කරන අපිට ඔබතුමිය ඉතාමත්ම ආදරණීය චරිතයක් හැමදාටම. ඉතින් මං හිතනවා අපේ සිනමාවට ඒ වගේම පහුකාලීනව ටෙලිනාට්‍යයට කලාවට මහඟු සේවයක් ඉටු කළ ඔබතුමියට අද දවසේ ඔබතුමියගේ උපන්දිනයට මම ඇතුළු මගේ සහෝදර ශිල්පීන් හැමෝම සුබ පතනවා. නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා කියලා. තෙරුවන් සරණයි. ආදරණීය ලීනක්කා, ඔයා අපේ රටෙන් ගොඩක් දුරස් වෙලා ජීවත් වුණත් ඔයා හැමදාම අපේ හදවත් වල ජීවත් වෙනවා. ඔයා හෙළ සිනමාවට කරපු සේවය හරිම අමරණීයයි. ඔයාගේ ලස්සන මූණ අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔයා කරපු රංගපෑම් අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. කොයිතරම් දුර හිටියත් අද දවසේ මෙහෙම වචන කීපයකින් හරි ඔයාට සුබපතන අවස්ථාව හිමිවීම ගැන මම දයාන්ට ස්තුති කරනවා. ඒ වගේම අක්කා කොහේ ලෝකෙ හිටියත් සුවයෙන් නිදුක් නිරෝගීව ජීවත් වෙන්න ඕනේ ඔයා. මොකද අපි හැමෝම ඔයාට හරිම ආදරෙයි. ඔයාගේ උපන්දිනය සුබම සුබ දවසක් වේවා. තව ගොඩාක් නිරෝගීව ජීවත් වෙන්න ඔයාට අවස්ථාව උදා වේවා කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ලස්සන දවසක් ගත කරන්න අක්කා, සතුටින් ඉන්න. We all love you. Happy birthday. I bo Lena anti kohomada? Man ithin anduranne mama podi dawasala indala obathumeyawa. Ithin danna ammata Lena anti kiyanna ba mama dan vayasayne ma eksa Lena akke kiyala katha karana. Godak aadarei man issara godak aawa giya kumarayane tilnaatiye mage amma hatiita rangapawa. මුලින් මම පත්තරේ නව ලියපුවත්පතේ කරපු චිත්‍ර කතාවක මං මගේ අම්මා හැටියට හිටියා. මතකයි නේද? මේ ඉතින් කදාන් මට අමතක වෙන්නේ නැහැ ආදරණීය බව. මට කැන්ඩින්න කඳින්නත් කියලා දුන්නේ ඔබතුමියම තමයි. ඉතින් හරිම ආදරේ ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලයක්. ඒ වගේම රංගනේ පැත්තෙන්ද රූපයෙන්ද පිළිවෙලයි මේ හැම පැත්තෙම ඉස්සරහින් ඉදිරියෙම හිටපු කෙනෙක් තමයි අපේ ලංකාවේ කලාකාරියක් හැටියට. මම ගොඩාක් ගොඩාක් ආදරේ. මතකද මන්දා ඉස්සරව පොඩි දවස්වල කලාවට අලුතෙන් ආපු කාලේ මට හරි ආදරේ ලේනක්කා. ඉතින් මං හැමදාම වගේ ගෙදර ආව ගියා. ඉතින් අපි ෂූටින් ගන්න යනකොටත් වාහනේ දී එකට ආව ගියා. කදාවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් අපිව දාලා දුර රටකට වෙලා ඉන්නවා. ගොඩක් හොඳයි. හැබැයි ඔය නම කවදා ලංකාව ඇතුලේ මැකෙන්නේ නැහැ. මං හැමදාම ආදරේ මට මතකයි කුමාරයන් කරන කාලේ අපි ආදරෙන් ගත කරපු කාලේ. ඉතින් තවත් වැඩි වැඩියෙන් ලස්සන වෙලා නිරෝගී සම්පත්තිය ලැබෙන්න, ඒ වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. Happy birthday to you. ඉතින් මේ අද උපන්දිනය සමරන වෙලාවේදී ජීවිතේ තවත් සතුටෙන් ගෙවන්න වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන wish you all the best. සුරතලි සංගීතේ රසේ විලි තනි වූතමා ඔබේ රුවේ බලේ පෑවාද ප්‍රේමී සාදා. සුරතලි ආදරණීය ලීලක්කේ, අක්කට 85 වෙනි උපන්දිනය සමරන අද වගේ දවසක අපි අක්කට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මට මතක් වෙනවා මේ වෙලාවේ ගංගාද්දර චිත්‍රපටියේ අම්මගේ චරිතය රඟපාපු එක. ඒ වගේම අපි අතීතයේ දැකපු බොහෝ චිත්‍රපටවල අක්ක ලස්සන රඟපෑවා. ඉතින් කැනඩාවේ ජීවත් වුණත්
මහිතනවා අපිට දුරින් නැහැ කියලා අපිට දැනෙනවා හෘදයාංගමව දැනෙනවා ඒ නිසා අක්කට මේ වෙලාවේ සුබ උපන්දිනක් කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා මම ජගත් වික්‍රමසිංහ පරම රමණී අපේ ආලේ සදාකල් දුකට විමුලේ සමාජේ රුදුරු කාන්තාරේ කොහේ අපි යමුද නොමතේරේ පරම රමණී පරම රමණීය වූ අපේ ලීනක්කාට සුභම සුභ උපන්දිනක් කියලා ප්‍රාර්ථනා කරනවා ලීනක්කේ මම ඇත්තෙන්ම ඔබේ රසිකයෙක් වෙන්නේ කොයි කාලෙද කියලා කියන්නත් මට ඇත්තෙන්ම තියෙනවා ඔප්පු කරන්න දෙයක් මෙන්න මේ 1982 දැන් අවුරුදු 40ක් වෙන්න මාස ගානයි තියෙන්නේ ලීනක්කා මේ ෂෝස් වලට එන කාලේ මම රසිකයෙක් හින්දා එදා මේ විදිහට මම ඔබේ අත්සන අරන් තියෙනවා ඉතින් ඇත්තටම අද ඒ අත්සන හිමි ඒ සිංහල සිනමාවේ සුරතලිය මා සමීපයේ අසුරු කරන ලැබීම මා ලද භාග්‍යයක් විශේෂයෙන් ඔබේ දියණිය පූර්ණ මාගේ ගීත දෙකකුත් රචනා කරලා තියෙනවා ඒ වගේ එක ගීතයක ඔබ පෙනී ඉඳලා තියෙනවා අපි වෙනුවෙන් ඒ ගීතේ මවුගුණ ගීතයක් ඉතින් ඇත්තටම හරි සතුටක් මොකද අපි කුඩා කාලේ විශේෂයෙන් මට මතක තියෙන්නේ ඔබ ගඟාද්දර අද්දර චිත්‍රපටයේ වසන්ත කියන මගේ ප්‍රියතම නිළිය වසන්තගේ මව ලෙස රඟපෑව ඒ ඔබේ ගමන් විලාශය සුන්දරත්වය පවා මා එදා අගය කරා සම රස විඳ ඔබට තියෙන වෙනත්ම ගමන් විලාශයක් ඔබේ ඔබට තියෙන වෙනත්ම කතා විලාශයක් ඔබ හොඳට ගීත ගායන බවත් මම දන්නවා ඒ වගේම ඔබ දයරත්න රන්තුංග සමග ගීත ගායනා කළා කියලා දන්නවා ඒ වගේම සිංහල සිනමාවේ අමරණීය චරිත රසකට පණ දුන්න කෙනෙක් කියලා දන්නවා ඉතින් මේ සියලු දේවල් එක්ක මට වාසනාව හිමි වෙනවා ඔබේ ඥාති දිනයක් වන චතුරිකාගේ විවාහ මංගල උත්සවයේ ඔබේ පින්තූරයක් ගන්නට අදටත් මම බොහෝ විට ඔබේ ඡායාරූපයක් ඉල්ලනකොට පත්‍රවලට දෙන්න දින ඉච්චරයි මම බලා හිටියේ ඔබෙයි කියලා ඒ එන්නුුණේ නැමේ කොරෝනාව නිසා අද දින 85 වෙනි උපන්දිනය සමරන ඔබතුමියට චිරාත් කාලීනයෙන් එහෙන් වැජ වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර අනන්ත වූ බුදු ගුණ බලයෙන් තෙරුවන් සරණි නිදුක් නිරෝගීව ඔබේ හිතේ සන්තුෂ්ටිය ඇතිවන පරිදි ජීවිතය තවදුරටත් ඔබට ලැබේවා කියා මා ඉතසින්ින් ප්‍රාර්ථනා කරනවා ඔබට අපි හරිම ආදරේ ලීනක්කේ ඔබට දීර්ඝායුෂ ලැබේවා සිංහල සිනමාව වර්ණවත් කළ කුඩා අපිව අමන්දානන්දයට පත් කරපු ලීනා ද සිල්වා සිනමා ශිල්පිනිය මේ මොහොතේ 85 වෙනි වියට පාතබන මේ මොහොතේ ඇය මේ රටේ නොසිටියත් ගායන ශිල්පිනියක් හැටියට මං හෘදයාංගම ඇයට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මම ප්‍රදීප ධර්මදාස සිංහල සිනමා වංශ කතාවේ සින්ඩරෙල්ලා වියර් ලීනා ද සිල්වා මැතිණියනි අද ඔබතුමීගේ උපන්දිනය මේ විශේෂ අවස්ථාවට අපට සහභාගී වෙන්න නොහැකුණත් මේ දුරක ඉඳලා මේ පණිවිඩයේ ඔබතුමීට එවන්නේ ලැබුවා වූ මේ උපන්දිනය නිදුක් නිරෝගී භාවයත් චිර ජීවනයත් සැලසෙන වාසනාවන්ත උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මමත් උපේක්ඛාත් මගේ දරු දෙදෙනාත් සමඟ සුභම සුභ උපන්දිනයක් අද දින උපන්දිනයේ සමරන ලීනා ද සිල්වා මහත්මියට අපේ ආදරණීය කලාකාරිනියට ජ්‍යෙෂ්ඨ කලාකාරිනියට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා එකහිතින්ම ප්‍රාර්ථනා කරනවා අපි ක්ෂේත්‍රයට ආවේ මේ ප්‍රවීණයන්ගේ රංගනය දැකලා ඒවට ආස කරලා ඒවට ආදරය කළා. ඉතින් 85 වෙනි වියට පාතබන ඔබතුමියට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මං චමීර ලියනගේ. සැංගී සැංගී යත සූරයා දිලෙන්නා සැංගී සැංගී යත සූරයා දිලෙන්නා නිල්ලහස පුරා රංචු ගැසි පක්ෂීන් පියබන්නා නිල්ලහස පුරා රංචු ගැසි පක්ෂීන් පියබන්නා ස්වභාව නැගේවි අරුණෝදේ සුන්දරා මේ සුන්දර ගීතය සුන්දර බිරිඳ චිත්‍රපටයේ ඔබතුමිය විසින් රඟපාපු තාමත් ලස්සන ගීතයක් ලීනා ද සිල්වා සිනමාවේදිනීනි ඔබතුමිය 85 වෙනි උපන්දිනය අද දිනේ සමරනවා ඉතින් ඔබතුමියට නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා මම දර්න් ඩ්‍රීම් ස්ටාහි පැමිණි කණිකතරි මාන සුභ උපන්දිනක් වේවා ලීනා ද සිල්වා ජ්‍යෙෂ්ඨ කලාවේදිනියට
ඇත්තෙන්ම ඔබතුමිය වගේ කෙනෙක්ට මෙලෙසින් සුභපැතීමට ලැබීමත් මං හිතනවා මට ලැබුණු වාසනාවක් කියලා. මම ඉපදෙන්නටත් දශක ගණනාවකට කලින් ලංකාවේ ස්වර්ණමය සිනමාවේ බොහොම ජනාදර තාරකා සලකුණක් වුණු ඔබතුමිය අහංකාර ස්ත්‍රී චිත්‍රපටයේ ලංකා මාතාව විදිහට අපේ සිනමාවට ප්‍රවිෂ්ට වෙලා එතනින් එහාට සුරතලිය විදිහට සිනමාවේ අතිශය ජනාදරයට පත් වෙලා අද වෙනකොට සිනමාවෙන් ලංකාවෙන් තරමක් ඈතින් හිටියත් අදටත් අපේ හදවතට ඔබතුමිය ගොඩාක් සමීපයි. ඉතින් 85 වෙනි වියට අද දවසේ ලැබෙන ඔබතුමියට මෙලිසින් මාර්ගගතව හරි අපි හිතුව සුභ පතන්න. ඒත් අපි බොහොම ආසාවෙන් බලන් ඉන්නවා ළඟදිම දවසක ඔබතුමියව සජීවීව මුණ ගැහෙන්න ලැබෙයි කියලා. ඉතින් මෙලිසින් ඔබතුමියට සුභ පතන මම ඔබතුමිය ගැන මෙතෙක් ඉතිහාසයේ ලියපු ලාබාලතම කෙනා වෙන්න ඕනේ. ඒක හින්දා ඔබතුමියට මගේ හෘදයාංගම සුභාසිරි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මම ආකාශ තාරුක.